හිතවා මිට්ටුනි. බෙල්ගම මිය ගිහිල්ලා නයන පස්කන සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. මිට්ටුනි, මේ ලෝක උපදින අපි හැමෝම මැරෙනවා. මේ මැරෙන බව දැනගෙන ජීවත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නොවී අපි සදාකාලිකව ජීවත් වෙනවා කියලා හිතාගෙන හොරකම් මැරකම් තක්කඩිකම් කුපාඩිකම් කරාම අවසානයේදී සිද්ධ වෙන්නේ මේ ලෝකේ දාලා යනකොට විශාල බයකින් ඒ වගේම පීඩනයකින් තමයි යන්න සිද්ධ වෙන්නේ. මේ කාලකන්ණි තත්වයට වේල්ගමක් මූණ දුන්නා. වේල්ගම තමන්ගේ දේශපාලන ජීවිතයේ පුරාම කරේ හොර වැඩ, තක්කඩි වැඩ, මදා වැඩ, කුපාඩි වැඩ. ඒ විතරක් නෙමෙයි පෞගේ කාලය තුල විශේෂයෙන්ම චන්ද්‍රිකාගේ අසුචි කන ගමන් මේ රටේ සමස්ත ජනතාවටම හෙන ගහන වැඩ තමයි වේල්ගමලා කරේ. මෙට්ටුවනි වේල්ගම ඊයේ රාත්‍රියේදී මිය ගියේ පෞද්ගලික රෝහලක. වේල්ගම අරගලිය වෙලාවේ අරගල කරුවන්ගෙන් ගුටි කෑවට පස්සේ මේ දක්වාම සම්පූර්ණ සුවය ලැබලා තිබුණේ නැහැ. මේ නිසා නයන කුමාර හිටියේ බොහොම දැඩි පීඩනයක. කොහොමදත් වේල්ගමට බරපතල දූෂණ චෝදනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකාගේ ජංගිය පුල්ලීම ඇතුළු ප්‍රබල දේශපාලඥයන්ට කඩේ යෑමේ බරපතල චෝදනා ඔහුට තියෙනවා. පහුගිය කාලයේ තුන විශේෂයෙන්ම බටලන්ද රනිල්ව ආරක්ෂා කරන්න වේල්ගම කළ හැකි සියලුම දේ කළා. ජනතා හතුරෙක් විදිහට ජීවත් වෙච්ච වේල්ගම මේ වෙනකොට බිලියන් ගාණක් අපේ දේවල් හොරකම් කරගෙන තියෙනවා. හැබැයි මේ මොහොතේ වේල්ගම පොළොව යටට යන්නේ අතේ සත පහක් නැතුව හොරකම් කරපු සියල්ලම පවුලේ දූදරුවන්ට ඉතුරු කරලා. විශේෂයෙන්ම ඔබ දන්නවා වේල්ගම පහුගිය කාලය තුළ තමන්ගේ ගෙදර හිටපු කොල්ල බල්ල කරපොත්ත පවා දේශපාලනයට ගේන්නට උත්සාහ කරා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම කළුතර ජනතාවගේ විඥානය සමග බරපතල සෙල්ලමක් කරා. රාජපක්ෂලට කඩේ ගිහිලා රාජපක්ෂලාගෙන් උපරිමයෙන්ම හම්බ කරගත්තට පස්සේ රාජපක්ෂලාට විරුද්ධ එළියට බැලක් කෑ ගහලා ඒකුණුත් තමන්ගේ බඩගෝස්ත්‍රයට අවශ්‍ය කරන දේවල් තමයි සපයා ගත්තේ. පහුගිය කාලය තුළ ප්‍රසිද්ධියම නයනත් එක්ක නිදි බැඳපු වේල්ගම ඔබට මතක ඇති පාර්ලිමේන්තුවේදී පවා කිව්වා තමන් ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ නයනගේ නමින් තමන් කෝච්චියක් වුණත් දාන්න සූදානම් කියලා. විශේෂයෙන්ම තමන්ගේ වනචර වැඩ ප්‍රසිද්ධිය කියලා ආඩම්බර වෙච්ච දෙන්නෙක් අපේ රටේ ඉන්නවා. එකෙක් තමයි වේල්ගම, අනිත් එකා තමයි මේ වෙනකොට රිමන්ඩ් වෙලා ඉඳලා එළියට ආපු එකා. කොහොමදත් මිට්ටවරණි මුන් සියලුම දෙනා සෙල්ලම් කරේ ඔබෙත් මගෙත් විඥානය සමග, ඔබෙත් මගෙත් විතරක් නෙමේ ඊළඟ පරම්පරාවේ ජීවිත සමග. අද වෙනකොට වෙල්ගමලා මිය ගිහිල්ලා උන් පරලොව ගියාට උගේ අපේ සල්වැරකින් හොරකම් කරලා නයනලට දෑවැදි දීලා කසාද බැන්දුවට අපේ ප්‍රශ්නිකක්වත් විසඳිලා නැහැ. අවාසනාවන්ත කාරණය තමයි මේ වෙන විට ජනතාව බලය අත්පත් කරගෙන තිබුණත් මෙවැනි වෙල්ගමල වගේ පල් හුරුන්ට දඩුවම් කරන්න අවස්ථාවක් නොලැබීම. මේ නිසා වෙල්ගම හොරකම් කරපු හැම සතයක්ම මේ වෙනකොට තමන්ගේ ගෙදර ඉන්න උන්ට උරුම කරලා දීලා සහ නානට කොටසක් දීලා අපට කුකා පෙන්නලා ගිහින් තියෙනවා. මිට්ටුනි කෙනෙකුට කියන්නට පුළුවන් මැරිච්ච මිනිහෙකුට එහෙම කියන එක වැරදි කියලා. හැබැයි මැරිච්ච මිනිහෙකුට එහෙම කියන්නට සිද්ධ වෙලා ඉන්නේ ජීවත් වෙන උන්ට පාඩමක් ඉගෙන ගන්න. මොකද තමන් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන හැම කාලකන්ණි දේශපාලුවෙක්ම තමන්ට දවසක මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා කියලා දැනගෙන ජීවත් වීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. හිතවත් මිත්වරනි, මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා වැඩසටහනක් ඇති, දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්වරනි, අරුණිත ජයග්‍රහණ නැතුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.